සිරස FM හන්තාන පාමුල හිරු හැපි හඬන සයුරේ තරු කඩා වැටෙන මොහොතේ ඔක මේ අසංග ප්‍රේමන්ත පීරිස්ගේ සින්දුවක් පාලි. දැන් ඒ කවුද කිව්වේ? කවුද? ඩිලා නිරන්ත ඩිලා 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 ඩිලා. ඇත්තටම ඩිලාටත් අත දෙන්න කවුරුවත් ඉඳලා නැහැ. නැත්තම් ඩිලා ඉන්න තැන හොඳයි. හොයන්න බැරුව යනවා. ඒ කියන්නේ දැන් අඩු ගන්න මේ අන්තාන පාමුලට කැඳවගෙන මේ වගේ කතා බහක් කරන්න නම් වෙන්නේ නැහැ ඩිලා සින්දු කිවන. අනිවාර්යෙන්ම මොකද මේකට ජීවිතුන් අතර නැහැ. රසිකයෝ පහර දීලා. හරි. මේ අසංග ප්‍රේමන්ත පීරිස්. දැන් මේක වෙනම හඬක් නේ. හරි. අමුතු ලස්සන හඬක්. වෙන අමුතු ලස්සන හඬක්. නේ හැබැයි මේ අසංගේ ලස්සන සින්දුවේ මට ඉස්සලාම අසංග පිරිස් මතක ලැබුණත් නෙත්තු යුග දහසක උරුමේ මදි මට මුළු සංසාර බොබව බලා ගන්නට අම්මේ. දැන් මේ ගීත තේන්නේ අර සම්මසින්ද මස්සින්ද නාරසින්ද ඇටසින්ද ඇට මිදුළු සින්ද කියලා අර අදවතට කාවා දින. ඒ වගේ ලස්සන නිර්මාණයක් මේක. දැන් මේ ප්‍රියානන්ද විජේසුන්දර රචනා කරපු අපේ දුරස්සුණු අපිට අහිමි වුණු තිස්සසිරි අයියා තිස්සසිරි පෙර සංගීතවත් කරන්නේ. දැන් බලන්න මේ හිරු හැපි හඬන සයුරේ තරු කඩා වැටෙන මොහොතේ ඔබ සොයා ගනිමි දඟ කරන තාරකා යුවලක් ළඟ හසි. දඟ කරන තාරකා දැක්කම තමයි ඔබව මතක් වෙන්නේ. මෙතන තියෙන අර විරහව තමයි අතීත මතකයන් සිහිපත් කිරීම. කරදිය කිරි හඬ දුටුවා තුසරයක් විලස ඇති. තුසරයක් විලස කියන්නේ පිණි බිඳුවක් නේද? දැන් කරදිය වුණත් පිණි වගේ පේන. පඬු පැහැගත් අවුවේ පාසලකුණු නෑ මැකීගේ විගසින් තෙමුණත් වෙරළේ සැලකේ. දැන් උගේ අතීත පාසලකුණු සාමාන්‍යයෙන් අපි දන්නවා වැල්ලි මාලිගා තනන්න එපා කියනවා. වැල්ලි අඩි තියන්න එපා කියනවා මොහොතකින් මැකිලා යනවා. නමුත් ඔවුන්ගේ ඒ මතක පාසලකුණු මුදුරැල්ලෙන් මකන්න ටිකක් අමාරු. මේ පඬු පැහැගත් අවුවේ කියන්නේ හවස් වෙලාවක් නේද? හවස් වෙලාවද? පඬු පැහැ කියන්නේ පාඬු පැහැ. පඬු දානවා කියන්නේ හඳුරුණුගේ සිවුරුවරට දාන පාටනේ. ඒක නිකන් පඬු පැහැ ගන්නවා කියන්නේ මලානික පැහැයක්. එතකොට මේක බැස යන ඊර. ඔකට කියනවා රාස්සිගේ අවුව. කරටිය වෙරළට නැමුණු ගසකට වෙරළේ තනියු. අපි දන්නවා පොල් ගස් එහෙම මූද පැත්තට නැමෙන්නේ ඉරේලිය වැටෙන නිසා. එහෙම තනි වෙච්ච ගහක් තියෙනවා. අපි තනිකම නොමදී රෑ වෙනතුරු කී කතා ඇසේ රහසින්. ඒ කියන්නේ වෙරළේ තනි වෙච්ච ගහකටවත් තනි වෙන්න ඉඩ නොදී අපි දවස පුරා වෙරළේ හිටියා. අපි මොන තරම් කතා කරාද? මොන තරම් දේවල් කියුවද? ඉතින් මොනව හරි කියනවා දැන්. අනික මාත්‍රකාවක් කරන් කතා කරනව නෙවෙයි නේද? ඔව්. අය මට නම් එහෙම කවදාවත් ලැබිලා නැහැ. උයන්තරේක හරි කොහේ හරි උදේ ඉඳන් හන්දෑ නැගන් කතා කරගෙන ලැබිලා නැහැ කියන්නේ මං හරි කම්මැලි එහෙම කතා කරගෙන ඉන්න. දැන් මෙතන එහෙම නැහැ. කරටිය වෙරළ නැමුණු ගහකටවත් තනි වෙන්න නොදී රෑ වෙනකම්ම කරපු කතා රහසින් ඇහෙනවා. හැබැයි මේකේ අන්තිම වචනයක් තියෙනවා. මෙන්න මේව තමයි ලස්සන. දැන් කවුරුත් සමගත් වෙරළි. කවුරුත් නැති වෙලාවේදී. ආ කවුරුත් සමගත් වෙරළි. මේකේ ගොඩාක් දේවල් තියෙනවා. එකක් තමයි මේ කවුරුත් නැති වෙලාවක අපි වෙරළි කතා කරා කියන එක. නමුත් තව දෙකුත් කියනවා මේ වෙරළි කතා කරපු බොහෝ අය දැන් සමු අරගෙන. මේවා මේ ස්ථාන ප්‍රේමේ මන්සලකුණු පමණයි. මොනවාද මේක ලස්සන ගායනයක් අපිට හන්තාන පාමුල නින්නාද වෙන්නම අහන්න පුළුවන් ගීතයක්. අසංග ප්‍රේමන්ත. හිරු හැපි හඬන සයුරේ තරු කඩා වැටෙන මොහොතේ ඔබ සොයා ගනිමි දඟ කරන තාරකා යුවලක් ළඟ ආසේ ලොව නිදිගත් මේ යාමේ කරදිය කිරි හඬ දුටුවා තුසරයක් විලස ඇති පඬු පැහැගත් අවුවේ පාසලකුණු නෑ මැකීගේ විගසින් තෙමුණත් වෙරළේ රළකින් හිරු හැපි හඬන සයුරේ තරු කඩා වැටෙන මොහොතේ ඔබ සොයා ගනිමි දඟ කරන තාරකා යුවලක් ළඟ ආසේ ලොව නිදිගත් මියා
කරටිය වෙරලට නැමුණු ගසකට වෙරලේ තනි වූ අපි තනිකව නොමදී රැවෙන තුරු කී කතා ඇසේ රහසින් කවුරුත් සමුගත් වෙරළින් ඉරු හැපි හඬන සයුරේ තරු කඩා වැටෙන මුහුතේ ඔබ සොයා ගනිමි දඟ කරන තාරකා යුවලක් ළඟ ආසේ ලොව නිදිගත් මේ ආමි